දවසක් වේවා ආදරම් මේ තාත්තේ ප්‍රතිදිවි සත්ව ලෝකයේ මනුස්ස ලෝකයේ ශාක ලෝකයේ ගත්තොත් මේ අපිට දවසින් දවස වෙනසක් පේනවා ගස් වර්ධනය වෙනවා සත්තු ලුකු වෙනවා නැතුව යනවා මිනිස්සු වර්ධනය වෙනවා නැතුව යනවා ඒ ආකාරයට මේ ඇති නැති වීම මේ වෙනස මනුස්සයාගේ ජීවිතය තුළ මේ මොහොතේදී පේනන තියෙනවා එදොර මේ වෙනස අම්මේ තාත්තේ පුතේ දුවේ ස්වභාවිකයි දෙවියන් වහන්සේ නිරන්තරයෙන්ම මනුස්සයාව වෙනස් කරනවා ලස්සන කරනවා මනහර කරනවා සුන්දර කරනවා එතකොට ප්‍රයෝජනවත් ජීවිතයක් ගත කරන්නට මාව තෙලිපෙලි කරනවා ආදර්ශමත් ජීවිතයක් ගත කරන්න උන්වහන්සේ ශක්තියක් දෙනවා ප්‍රශ්නේ තියෙන්නේ මේ දෙවියන් වහන්සේගෙන් උපමා අහනවද වෙනසක් ඇති කරගන්න ඕන උනො ගොඩක් වෙලාවට අපි අපිට ඕන නිසා වෙනස් වෙනවා කවුරු හරි කියපු නිසා වෙනස් වෙනවා නමුත් මේක නිසා රත්නම් මේ තාත්ති පුතේ දුවේ මේ වෙනසේදී අපි දේව සැලැස්ම එළිදරව් කරනවාද කියලා බලන්න ඕනේ සමහර වෙලාවට බලන්න අපේ තරුණ දුවල පුතාලා අම්මලා තාත්තලා වෙනස්කමක් වශයෙන් මෝස්තරයන් ගේනවානේ ඇඳුම් මෝස්තරයන් ගේනවා මේකප් එක ගේනවා ඊට පස්සේ වැඩ කටයුතු වල වෙනසක් ගේනවා නමුත් මේ වෙනසේදී මොකද්ද නැතුව යන්නේ ඩෙන්ටිටි එක නැතුව යනවා අන්තිමට කියනවා අයියෝ ඔයාව අඳුර ගන්නත් දරුව ගියානේ ඔයා කියලා හොයා ගන්නවත් බෑනේ එතකොට අම්මේ තාත්තේ බුද්ධිදුවේ වෙනස ගෙනවට ඒ වෙනස ඇතුලේ මේ මොහොතේදී පුද්ගලයාව නැති කරනවා එහෙනම් වෙනසක් ඇති කරද්දි පුද්ගලයාව නැති කරන්න ඕනේ නැහැ එහෙනම් ඔබ ජීවුන වෙනකොට ඔබේ අනන්‍යතාවය නැති කර ගන්න ඕනේ නැහැ ඔබේ ජීවිතය ඇතුලේ තියෙන මේ දැන් ආගමික බව නැති කරගන්නේ නැහැ පෞරුෂත්වේ නැති කරගන්නේ නැහැ සුභවාදී චින්තනයේ නැති කරගන්නේ නැහැ බලාපොරොත්තු තුළ ජීවත් වෙච්ච ඒ ජීවිතේ නැති කරගන්නේ නැහැ දැන් මේ වෙනසක් කියලා අපි ගොඩක් වෙලාවට අර තිබිච්ච බලය නැති කරගෙන හීන වෙන්න පටන් ගන්නවා ඒ නිසා මේ තාත්තේ පුතේ දුවේ වෙනසකට කරේ කියලා කියනවා එදෙමි වෙනසකට කරපු දේවල් මනුස්ස මට්ටම තුල සමහර වෙලාවට හැබැයි වීමක් බවට පත් වෙනවා එතකොට වෙනසකට අරක්කු ටිකක් බොන්න පුළුවන් වෙනසකට කැසිනෝ යන්න පුළුවන් සුදු සෙල්ලම් කරන්න පුළුවන් වෙනසකට හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ටික දවසක් ගිහිල්ලා ඇවිල්ලා කියාවි අනේ පාදේ යාඥා කරන්න මට නම් දැන් බොන්න බෑ එපා වෙලා තියෙන්නේ මට මේක දැන් නතර කරගන්න ඕනේ ඒ සම් මේ තාත්ති පුතේ දුවේ මේ වෙනස කියන දේ හොඳයි මේ වෙනසට ඇතුල් වෙලා ජීවත් වෙනකොට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වෙනස ඔබට ප්‍රයෝජනවත්ද? ඒ වෙනස ඔබට සුභවාදීද? ඒ වෙනස ඔබේ ජීවිතයට ආකර්ෂණයක් දෙනවද? ඒ වෙනස ඔබට බලයක් දෙනවද? ඒ වෙනස ඔබට දේවිකත්වයක් මතු කරවනවද? අම් මේක ගොඩක් වැදගත්. ඒ නිසා දැන් මේව ගැන අපි හිතන්නේ නැතුව වෙනස් වෙන්න ගියොත් නේ අපරාධී. ඒ නිසා ඕනෑම මොහොතකදී වෙනසක් ඇති කරන්න අතීතයට ගිහිල්ලා ඒ වෙනස ඇති කරපු මිනිස්සුන් දිහා ස්ටඩි කරලා බලන්න. එනිසා ඒ මිනිස්සු මොනවද කරේ කියලා බලන්න. ඒවල තුල ඇති වෙන ධනාත්මක හා ඍණාත්මක පැතිකඩ බලන්න. බලලා ඉවර වෙලා ඔබ වෙනසට ගේන්න. එතකොට ඔබට යම්කිසි ආකාරයෙන් යම්කිසි පැහැදිලි අවබෝධයක් තියෙනවා මේ වෙනස ගෙනාවට පස්සේ මේ ප්‍රතිඵල වලට මට යන්න පුළුවන්. මේ දේ මට සාක්ෂාත් කරගන්න පුළුවන් මේක මට අයිති කරගන්න පුළුවන් මේක තුල මගේ ජීවිතේ පැවැත්ම හදන්නට පුළුවන් ඒ නිසා වෙනසක් නිරන්තරයෙන්ම දේවිකත්වයට සම්බන්ධ වෙන්නට ඕනේ පරිසරයට හිතකාමී වෙන්නට ඕනේ ඔබේ ජීවිතයට ප්‍රයෝජනවත් වෙන්නට ඕනේ දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන්නට ඕනේ අනිත් මනුස්සයන්ට කරදරයක් නොවී ජීවත් වෙන්නට ඕනේ ඒ නිසා වෙනසක් කියලා gedara ඉන්න ඔක්කොටම කරදරයක් වුණොත් අපරාධිනිය අම්මේ තාත්තේ පුතේ දුවේ ඒ නිසා වෙනසේදී හානියක් ඇති නොවන වෙනසක් ඇති කරන්නට ඕනේ අනිත් කෙනාගේ ජීවිතයට ගෞරවය උපද්දවන වෙනසක් ඇති කරන්නට ඕනේ අනිත් කෙනාගේ ජීවිතයට යම්කිසි පාඩමක් ඉගෙන ගන්න පුළුවන්
වෙනසක් අපි ඇති කරන්නට උනේ එදාට ඔබ මා ඇති කරන වෙනස දෙවියන් වහන්සේට ප්‍රසන්න වේවි මිනිසුන්ට ප්‍රසන්න වේවි ජේසුස් පිටයි